ඔයා අනුර අන්න එහෙමයි ඔයා කාබාසිනියා මෑන් ඒකයි ඔයාට මිනිස්සු වෙනුවෙන් හිටගන්න මිනිස්සෙක් දිහා දරාගෙන ඉන්න බැරි සජිත් ප්‍රේමදාස කවදාවත් ඔය JVP එකේ එක මිනිහටවත් වචනයක් කියලා නැහැ මේ මිනිස්සයා ගිහිල්ලා ඉස්කෝල වලට ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය වෙනුවෙන් බස් එකක් බෙදුවම මුන් දෙකපාරට කලබල වුණා අනුර කුමාර දිසානායක කියපු ඉස්කෝලේ බස් එක බෙදපු ගමන් මුන් වියලුණා පිස්සු හැදුනා ඇයි අපි අපේ නායකතුමා බස් එක එලවගෙන යනකොට මුන්ට දරා ගන්න බෑ මොකද මුන් බස් දකින්නකොට මට මතක් වෙන්නේ ගිනි පෙට්ටිය ලාඹු දෙල් බෝතලේ ඒ නිසා සාමාන්‍ය මිනිහෙක් බස් එකක් එලවන් යද්දි මුන්ට දරා ගන්න බෑ ඔව් අනුර ඔව් අපිට ඉන්නවා බස් මෑන් කෙනෙක් මම ඔයාට තවත් දේවල් ටිකක් කියන්නම් එයා ගැන කියන්න එයා බස් මෑන් එයා වනජීවි පින්තූර ගහන පින්තූර මෑන් එයා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයා සත්තුන්ගේ ගිහිල්ලා යාළ ගිහිල්ලා ඒ ආදරණීය තමුන්ගේ කාලය ගත කරන්නේ මේ හෝටෙල් වල කොළඹ පැත්තේ හෝටෙල් වල නෙමෙයි ආදරණීය සතා සිව්පාවත් එයා දක්ෂ කැමරාකාරයෙක් ඔව් එයා කැමරමන් ඔව් එයා ඉතාමත් දක්ෂ පිහිනුම් කරුවෙක් ජීවිත ආරක්ෂක පිහිනුම් කරුවෙක් එයා එතකොට ස්විමින් මෑන් මම මේ තව කියන්නම් නම් කියන්න. ඒ වගේම ඔහුට හොඳට গিටාර් ගහන්න පුළුවන්. ඔහුට හොඳට ඕනෙම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. ඔහු මියුසික් මෑන්. අනුර මේවා අහගෙන මේවා තවත් කියන්න. ඔහු මියුසික් මෑන්. එයා මිනිස්සු වෙනුවෙන් ඕන දෙයක් කරන මිනිස්සුන්ගේ පීපල්ස් මෑන් කියන්න. එයා පීපල්ස් මෑන්. හැබැයි අනුර මං කියන්නම් ඔයා කවුද කියලා? ඔයා කාබාසිනියා මෑන්. ඔයා කාබාසිනියා මෑන්. ඔයාට ට්‍රාන්ස්ෆෝමර් දැක්කම ඔයාට දරා ගන්න බෑ ඉවසන්න බෑ ගිනි තියන්නමයි හිතෙන්නේ. ඔයාට බස් දැක්කම ඉන්න බෑ නලියනවා. ගිනි තියන්නමයි හිතෙන්නේ. ඔයාට මිනිස්සු පාඩුවේ තමුන්ගේ අයිතිවාසිකම් ඉල්ලගෙන ඉන්නකොට බෑ ඉන්න බෑ. වෙඩි තියන්නමයි හිතෙන්නේ. අහිංසක මිනිස්සු කොහේ හරි තැනක තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරොත් දේශපාලනය කරොත් බෙලි කපන්නමයි හිතෙන්නේ. ඔව් අනුර. ඔයා කිලර් මෑන්. ෆයර් මෑන්. ඔයා අනුර අන්න එහෙමයි ඔයා කාබාසිනියා මෑන් ඒකයි ඔයාට මිනිස්සු වෙනුවෙන් හිටගන්න මිනිස්සෙක් දිහා දරාගෙන ඉන්න බැරි ඒ හින්දා මම කියන්න කැමති තව කෙනෙක්ට මඩ ගහද්දි මතක තියාගන්න ඔයාගේ අතේ ඔක්කොම මඩ තවරගෙන තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයට මිනිස්සු එක්ක ඉන්න නායකයට මඩ ගහන්න වෙන්නේ අපි කියන්නේ ඇත්ත 1988 89 කාලේ මගේ ගෙදරට මගේ තාත්තා මරන්න එනකොට අවුරුද්දයි මට මාව ඔඩොක් වෙ තියාගෙන ඉන්නකොට තමයි අපේ ගෙදරට ඇවිල්ලා T556 එක දික් කරේ වෙලාවට අපේ සිය ජීවත් වෙලා හිටපු හින්දා T56 එක පොළවට පතිත කළා පොළව සම්පූර්ණ වලක් හැදුනා උණ්ඩ වලින් අපේ තාත්තා මාව වඳුරෙක් බදා ගන්නවා වගේ බදාගෙන හිටියේ මොකද මේ දැන් වැඩේ පිටට මේ වෙඩි උණ්ඩ කියලා එහෙමයි අපේ තාත්තා මා බේරගත්තා එදා වෙඩි උණ්ඩයක් එහෙමේ වුණා නම් මමත් නෑ තාත්තත් නෑ මට අවුරුද්දයි ඔන්න ඔය වගේ පවුල් කීයක් තමුන්ගේ ඇස් ඉස්සරහා තමුන්ගේ අම්මා තාත්තා ලේ ගංගාවල වල මැරිච්ච ළමයි අද වැඩි වියටපත් වෙලා තාමත් ඒ කම්පණයෙන් ඉන්නවද මේ ප්‍රදේශෙම විතරක් පොහොට්ටුවෙන් ගෙයින්ගට යන්න බැරුව නන්නත්තර වෙලා ඉන්න කීයක් ජේපෙකින් ඉල්ලනවද ඔබම කියන්න නන්නත්තර වෙලා ගෙයින්ගට ගියොත් ගුටි කන්න වෙන නිසා උන් ඔක්කොම දැන් ජේපෙකින් ඡන්දි ඉල්ලනවා කොහමද උන් වෙනස් වෙන්නේ එතකොට මේ රනිල් රාජපක්ෂ මේ අපිට අහිමි කරලා තියෙන මැතිවරණය විතරක් නෙමෙයි අනාගතයේදී එන සෑම මැතිවරණයක්ම ජන බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සත්නකින් අපි ජය අරගෙන ඊළඟ අවුරුද්ද වෙද්දි ලෑස්ති වෙන්න ඊළඟ අවුරුද්ද වෙද්දි ලෑස්ති වෙන්න ආදරණීය දෙමව්පියනි අවසාන වතාවට හැමදාම කියන එක කියලා නවත්තන්නම් හැමෝම මාත් කියමු දැන් හැමෝම දන්න ඔය කතාව අනම්මනම් වානා අනම්මනම් වානා අනුර රනිල් වානා ගෝට මහි වානා කවුද ඕනේ සජිත් තමයි ඕන ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග